පහලස්තනි පාඩමය ව්‍යාරන දෙින් පළවෙනි ව්‍යාකරණය නේෝ නේ අපි සිංහල භාවත් වහිනවානේ එනවානේ ඒ වගේ කොරියන් භාෂාවේදී නෑ තමයි භාගතා කරන්නේ නේ කියලා කියන්න. නාම විශෂණ පදයකට හෝ ක්‍රියාවකට පසුවයේදී කතා කරන කෙනා විමතිය ප්‍රකාශ කරන්නට යොදා ගන්නවා ම ශෂ පද මවාද කියල ල දන්න උදහරනකක්ම කියන්නම්. එපද ලස්සනයි. නේෝ එකතු කරනවා. එෙප්ප නේෝ ලස්සනයිනේ ක්‍රියාපදිකටම උදධාරණයක් කියන්නම්. කදා යනවා. කානේයෝ යනවන දැන් දන්නා මේ ඔදන්නේ කහොමද කියලා. මේදී අපි නෝ ප්‍රකාශ කිරීමේදී පුදුමයක් සමගද තමයි මේ ප්‍රකාශ වෙන්නේ. නයෝ යන්න අලුත්තෙන් අත්දකින්නට ලැබුණු දෙයක් හෝ දැන් දැනුණු දෙයක් හෝ පෙනෙන්න දෙයක් පිළිබඳව අතිශ්‍රයෝක්තියෙන් ඒැන්නේ ඇති ආකාරයට වඩා වැඩියෙන් පැවසීමේදී හෝ සැහැල්ලු ලෙස විශ්මයෙන් එක පුදුබෙන් පැවසීමේදී භාවිතා කරයි. සම්බන්ධ කරනු ලබන ක්‍රියාපදි හෝ විශේෂණ පද හල්කිරීමක් අවස වුවත් නැතත් වෙනසත් නොමැත. එකයන්නෙක් සරයන්ජර බේදයක් නෑ ඕන වචනයකට නෝ එකතු කරන්න බොලොන් ඒ ැන ඕනම ක්‍රියාපදයකටහෝ නවිශේෂණ පදයකට එකතු කරන්න පුළුවන් උදාහරණය බලන්න කා කියන පුද්ගලෑ මෙහමිකේනෝ සිිගම් චෝයෝ දැන් සීතලයි කියරතමයි කියන්නේ හරි තේරුම දැන් සීතලයි නා කියන පුද්ගල මෙහෙම පිළිතුරු දෙනවා එකන්නේ කාගෙන පුද්ගලහන්නේ ප්‍රශ්නය දැම් සීතලයි කියලා කින පුද්ගලයා උත්තර දෙනවා ෝ ුනෝ ඔව ටිකක් සීතලයින පුදුමෙන් තමයි මේ වියට උත්තර දෙන්නේ දෙන්නෙ එක තුළ සංවාධය කරන අනයාලට තේරුங்கන්න පාසුයි காගන පුද්ගලක් හැමක කමලා 한국ක් 음식을 참ම් 잘ල්න්දනෝ කමලා මහත්මිය කොියයානු කෑම් හොඳට හදනවාන්නේ පුදුගින් තම මේ විදියට ප්‍රකාශ කරන්නේ උත්තර දෙනවා මෙම. කරයෝ කම්සාමිදා එමද ස්තුූතියි. මෙයකාරේ ඕලදන්න දැන් නේෝකෝමද යොදන්නේ කියලා සුරයාන්ජන බේදයක් නෑ තයිවත් කර ප්‍රාපදියකට නම්ිශේෂ්‍රපදිලටි කෙලින්ම යෙදවා. නෝ යොදන්නේ නේ කියලා කියන්න අර්ථයයි. දෙවන ව්‍යාකරණ ආසු ඕසු හෙස්සු තේරුම් තමයි නිසා හේතුවෙන් නාම විශේෂණ පදයකට හෝ ක්‍රියාවකට පසුවයේදි හේතුව ප්‍රකාශකර නාමිෂ සපද නෝදිකිලවල දන්නවා ක්‍රියාපදම නෝදදිකිලා වල දන්නවා ඉන් පසුව තමයි යෙදි හේතුවක් ප්‍රකාශ කරනවා. ක්‍රියාපදස්ථාව විශේෂණ පදවලට සම්බන්ධ වී මුල් කාරණය ඒන්නේ ආසෝ ෝසෝ හේසෝ යදෙන කාරණය ඉන් පසු යදෙන කාරණයට හේතුවන බව ප්‍රකාශ කිරීමට යොදා ගන්නවා උදාහර බලධ ඩම පසුුවෙන් තේරුගන්න බලුවන්. අපි වගයේ වම්පැත්තම කොටස පලමු. මං කලින් කිව්වා මෙම සර යෙදී අනුව කොහොමද ආසෝඕසෝ හේසෝ වැනි දවල් යෙදෙන්නේ කියලා කලින්නට මතකද මිත්‍රශිලි ක්‍රමයට හැරවීමේදී ආයෝ ඕෝයෝ හේයෝ යෙදනා. ඒ අකාරයේම ආයෝ ඔයෝ හේෝනට ආසෝ ඕෝසෝ හේසු සමයි යෙදෙන්නේ උදාහර බලුව ආඕ සරවලින් ක්‍රයපදයක් හෝ විශේෂණපදයක් අවසන්න නානම් ඊ යොදන්නේ ආසු ආසහඌ සර දෙකටු දාහන දෙයක්දිීලතිෙන කදා සහ චොස්තාලිය තා දෙකේ මයින් කරනවා ඉන්පසු කා සහ චො ඉතුරු වෙනවා සරල් අසන්න නිසා ආසෝ එකතු කරනවා යනුව කාසු සහ චවාසෝ යන ආකාරයට අපිට හදාගන්න බළලුවන් තේරුමතමයි ෝ කාසු කියන්නේ ගිය නිසා ගිය හේතුවෙන් චෝහසෝ කියන්නේ කැමති නිසා කැමති හේතුවෙන් හේතුවක් තමයි ප්‍රකාශ කරන්නේ ඉන් පසු මැද කොටස බලන්න ඕ සරසින් අවසන් වනානම් එකැනේම සරවලෙන් අවසන්්‍ය නානායම් ක්‍රාපදයක් හෝ විශේෂණපදයක් ඊට එකතු කරන්නේ ඕසෝ උදාරණය දෙකදදලතිනා මොක්තාසා ඉත්තා ොක්තාාවල තා අයින් කරනවා ඉතාාවල තා අයිං කරනවා ඉන් පසු මොක්කලනම් ඕසරෙන්තම අසන්නවෙන්නේ ඉතාාවලලං ඊසරයෙන් ඊට එකතු කරනවා ඕසෝ දෙකරනම එකතු කරන්න ඕසෝ යනුව මොක්තාාවෙනවා මොගෝසෝ ඉත්තාාවනවා ඉස්සෝසෝ මොගෝසෝ කියන්නේ කාපු නිසා කාපු හේතුවෙන් ඉස්සෝසෝ කියන්නේ හිටම නිසා හිටපු හේතුවෙන් delante එඒකාරම හදා අස නனை මචනයක් දරදතින කොබහද හ හදා කියන්නේ කරணාවන්යි කොබද කියන්නේ පාඩම් කරනවා හදායිං කරනවා හේසෝ එකතු කරනවා ඒ අනුව කහස හසෝ කිය கொසෝ කියන්නේ පාඩම් කරන ඒතුෙන් පාඩම් කරන නිසා සෝ කියන්නේ කරුණාවන්ත හේතුෙන් කරුණාවන්ත නිසා. උදාහරණ බලන්න පෙගා අපසෝ පෙවනේ කස්වයෝ බඩරිදෙන් නිසා රෝහල්ලට ගියා කලිම්කිවනේද මුල් කාර්ණට පස්සුව යෙදෙන කාරණයට හේතුවක් වෙනවා කියලා ඒ මේ උදාහරණය තේරුම් ගන්න පුළුවන්. පෙගා අපස්සු බඩ රිදන නිසා පෙවගනේ කස්සු ඩ රිදෙන් නිසා තමයි රෝහලට ගියේ දෙවන උදාාරණය බලන්න යක් සොකි ස්තොසෝ මොංජ චිපේ කස්වෝ පොරොන්දුවක් දෙයක් තිබෙන නිසා මුලින් ගෙදර ගිය, යක්සෝග ඉස් ඔෝසෝ. පොරොන්දුවක් තිබුණු නිසා තිබුණ හේතුවෙන්. මොන්ජෝචිපේ කස්ොය. පළමුුව. ගෙදර ගියා මොචගන්නේ පලමුුව. දංවාලට තේරෙනවා අස ෝස හේස කොහොමට යදනිගගේල අස ෝසෝ හේසෝ කිනිෙ තේරාව නිසා හේතුවෙන්.